එතර අවස්ථාවක කතා බහට ලක් වෙනවා ගැහණු ළමෙක් වුණොත් එහෙම ඉස්ලාම සහෝදරියගේ භූමිකාව ඊට පස්සේ තියෙනට ඕනේ අනිකුත් අයගේ භූමිකාව නේද ගෙදර දොරේ දේවල් බලා කියා ගැනීම ඊට අමතරව අවස්ථාව තියෙනට ඕනේ විවාහයක් ඇතුලේ තමන්ගේ සියලු දේවල් තමන් මොනතරම් දුක දුන්නසයන් වල හිටියත් අනිත් ඒවා බලා කියාගෙන ඉන්න ඒකත් කර කියා ගන්න බැරි වෙන එහෙම නැත්නම් ඒකත් එක්කත් ගැටලු ඇති වෙලා පීඩාකාරී මානසික මට්ටමක් එක්ක ඉන්නට බැරි වුණු තමන්ගේ විවාහක ස්වාමියත් එක්ක කාන්තාවන් දික්කසාද වෙනකොට දික්කසාදය කියන එක තුලත් ඩාට ගරහන්නට පටන් ගන්නවා නේද ඔව් ඉතින් මේ ගැන අපි කතා කරන්නයි සූදානම් වෙන්නේ පුෂ්පිකා දික්කසාද නොවුනත් අර දරුවෙක් එක්ක විවාහය එක්ක ජීවත් වෙන්න ගත්තාම ඇති වෙන ඝටනේ සහ ලෝකයේ මේ දික්කසාදය කියන කාන්තාවට බොහෝ දෙනෙක් ගැටලුවකට ලක් කරන්නට අවස්ථාව ගන්න නැහැ. නමුත් සමහර අවස්ථා වලදී විවිධ වූ මතිමතාන්තරි ගොඩනගෙනවා නේද? ඔව්. දික්කසාදය කියන දේ ඇත්තටම බලකෙන්නේ දික්කසාද වෙන්න ඕනේ නැහැ වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක ඇත්තටම ඔය කියන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඔය හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. භාෂණේ මම දකින විදිහට. මොකද මම හිතන්නේ තමන්ට නොගැලපෙන කෙනෙක් එක්ක ගුටි ගොඩක් තමන් හිංසනයට ලක් වෙනවා නම් දුක් විඳනවට වෙනවා නම් මම කියන්නේ ඒක නා දෙක්කසාද වෙනකෝ තමයි හොඳ. ස්වාධීන කාන්තාවක් විදිහට තමන් තමන්ගේ මහන්සියෙන් තමන් මොනාහරි රස්සාවක් තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා තමන්ට හැකියාවන් තියෙනවා ඒ පැත්තෙන් තමන් තනියම තමන්ගේ ජීවිතේ කොණ්ඩගා ගන්න එක අපිට හොඳයි මොකද අපිට මේ ලෝකේ කතාවක් තියෙනවා මේ භාෂාවේ අම්මා තාත්තවත් විශ්වාස කරන්න බැරි සමාජයක් කියලා. ඉතින් එතකොට මම හිතන්නේ තම හිසට තම සෙවණැල්ල. අපිට කවුරු හිටියත් නැතත් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ දෙක්කසාද උනත් නැතත් අපි අපේ පාත් එක අපි තනියම හදාගන්න ඕනේ. අපි අපේ ෆයිනෑන්ෂල් පැත්ත හදාගන්න ඕනේ. මම දකින්නේ එහෙමයි. මොකද මම හැම කාන්තාවකම කියන්නේ ඒ දේම තමයි. නමුත් මම හිතන්නේ දෙක්කසාද උනා කියන එක ඇත්තටම එහෙම හොඳ නෑ කාන්තාවක්. කාන්තා මං කියන්නේ කාන්තාවක් කාන්තාවකට මුලින්ම ගරු කරන්න ඕනේ. ඒක තමයි මනුෂ්‍ය ගතිය. ඒක තමයි අපේ තියෙන කරුණාවන්තකම. කාන්තාවක් කාන්තාවකට ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ තමන් තමන්ගේ ආත්මයටම අගෞරව කරනවා කියන එක. මම දකින්නේ ඇත්තටම. මොකද අපේ හැමතිස්සෙම කාන්තාවක් තමයි කාන්තාවකගේ දුක වේදනාව ඒ අය කොච්චර සමීපව දැනෙන කෙනා. සමීපවම දැනන කෙනා. ඉතින් හොඳ නෑ එහෙම දික්කසාද වෙච්ච කෙනෙක්ව සමාජයේ හැල්ලුවට ලක් කරන එක මම අනුමත කරන්නේ නෑ කොහෙත්ම භාෂාවේ. කොහෙත්ම මම එකඟ වෙන්නේ නෑ. මොකද දික්කසාද වෙච්ච කාන්තාව ඕනම කතාවක පිටිපස්සේ කතාවක් තියෙනවා. කවුරු හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒ ගැන තමයි මම මේ කතා කරන්නේ. දික්කසාද වෙච්ච කාන්තාවකට තමයි වැඩිපුරම ගෞරව කරන්න ඕනේ. මොකද ඇය ස්වාමි පුරුෂයාගෙන් යැපෙන්නේ නැතුව දරුවෙක් හදාගෙන තනියම තමන්ගේ ජීවිතේ ගැට ගහගෙන අභියෝග බාධක මැද්දේ ඇය ඇයගේ ජීවිතය ගෙවනවා. දරුවෙක්ව බලා ගන්නවා කියන්නේ ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයි. ඇයට පුළුවන් තරම් අනිත් කාන්තාවෝ සහයෝගය දක්වන්න ඕනේ. ඒක තමයි අපේ වගකීම. ඒක තමයි අපේ මනුස්සකම. මම හිතන්නේ එහෙමයි භාෂාවේ. ඒක මම අනුමත කරන්නේ නැහැ. දෙක්කසාද වෙච්ච කාන්තාවක් අපි කවුරුත් පින් කරලත් නැහැ. අපි කවුරුත් පව් කරලත් නැහැ. අපේ හැමෝටම හොඳ කාලක් තියෙනවා නරක කාලක් තියෙනවා. හැමදාම හැමෝම දිනන්නේ නැහැ. හැමදාම හැමෝම පරදින්නේ නැහැ. අපේ ජීවිතේ හાર્ඩ් බීට් එක වගේ. උස් වීම් තියෙනවා, පහත් වීම් තියෙනවා. ওই වගේ යන ගමනක් තමයි ජීවිතය කියලා කියන්නේ. අපි මැරෙන කම් අපේ ජීවිතේ අපි ඉගෙන ගන්න පාඩම් අත්දැකීම් ඒ දේවල් එකතු කරගෙන අපි කවුරුත් හොඳත් කරනවා වැරදීනුත් කරනවා. අපි හැමතිස්සෙම අපි අපි කරන හොඳත් අපි දෙවියන් වහන්සේට ස්තුති කරලා අපි කරන වැරදි වලින් අපි අත්දැකීම් ලබාගෙන ඒ වැරදි පිළිඅරගෙන ඒ වැරදි වලට සමාව අපි ඉල්ලලා අපේ ජීවිතේ ගෙනියන එක තමයි අපිට තියෙන ලොකුම ආශිර්වාදය දෙවියන් වහන්සේගේ. ඉතින් මම කියන්නේ අපි හැමතිස්සම ධම්මශීලී වෙන්න ඕනේ. කාන්තාවක් වුණාම
අනිත් කාන්තාවන්ට සියලුම කාන්තාවන්ට ගරු කරන්න ඕනේ කිසිම කෙනෙක්ට අපහාසයට ලක් කරන්න එපා මින් ඉදිරියටවත් කියලා මම ඉල්ලීම කරනවා ඒ වගේම කාන්තාව තමයි කාන්තාවකගේ අමාරුකම දන්නේ එගෙන කියන්නට ඒ වගේම පුෂ්පිකා thanks සාමාන්‍ය කිරුලකට හිමිකම් කියනවා කියලා කියන්නේ lazy නෑ හොඳට සිරුර සකසා ගන්නවා තමයි බුද්ධිමත් හොඳට කියවන්න ඕන දෙයක් සම්බන්ධ knowledge එක හදා ගන්න ඕනේ ඒ වගේම තමයි රූපේ ගැන වඩා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ විශේෂ විවාහක ලෝක රූප රාජයේ තාවකිට වගේ සහභාගී වෙනකොට අර ඊට පෙර මිස් ටුවරිසම් හරි මිස් වර්ල්ඩ් හරි ඒ වගේ දෙකට යනවට වඩා වැඩියෙන් මහන්සි වෙන්නට ඕනේ මොකද ඈගෙන දකින්න බොහෝ පරිණත චරිතයක් විදියට බොහොම දැනුම් සම්භාරයක් තියෙන තමන්ගේ රූ සපුවත ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් විදියට දැන් බොහොම තරුණ කාලේ දොවේ දේ ආරක්ෂා කරගන්නට ගුණාත්මක මහන්සි වෙන්නට ඕනේ නමුත් දරුවෙක් ලැබුවට පස්සේ මවක් වුණාට පස්සේ තමගේ රූසප ආරක්ෂා කරගන්න එක ලේසි නෑ ඒ වගේම දරුවගේ වැඩ බය කරන ගමන්ම තමගේ අනිකුත් දේවල් එක තමන් බොහොම ශක්තිමත් වෙයි නැත්නම් බොහොම දැනුම් සම්භාවිකින් යුතු බොහොම ලෝකයට පේන විශිෂ්ට කාන්තාවක් බවට පත් වෙන්නට තවත් මහන්සි වෙන්නට ඕනේ පුෂ්පිකා ඒ සියලු දේවල් අභ්‍යාසයක් විදිහට පවත්වාගෙන හරිලා තියෙනවා විශේෂයෙන්ම මම හැමදාම සෑම පුෂ්පිකාගේ ට්‍රේනර් පුදුම කැපවීමකින් තමන්ගේ එක්සර්සයිස් ටික හරියට කළා කියලා කම මේ වෙලාවේ කල්පනා කරලා ඉන්නවා කියලා කියන්නේ සෑහෙන්න තමන් ගැන හිතන කෙනෙක් ඒ වගේම තමන්ගේ වටිනාකම තේරුම් ගත්ත කෙනෙක් කියලා. ඔව් ඇත්තටම මොකද මම විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ඔය ඉන්ටර්නැෂනල් පජන්ට් එකකට ගිහිල්ලා දෙන වාසුනේ කිසිම පජන්ට් එකකට මම මෙච්චර කැපකිරීම කරලා නැහැ කියන්නේ. එන එච්චර ලොකු කැපකිරීමක් කරා මොකද මම මේ පජන්ට් එකට එනකොට මගේ බර 81ක් තිබ්බා. කිලෝ 8ක් මම අඩු කරගත්තා. දැන්ට දැන් තවත් බැහැලා. මේ දවස් ටිකට තව කිලෝ 8ක්. ස්ට්‍රෙස් එකයි හල්පනා කරලා ඒ දේවල් එක්ක. ඉතින් ඇත්තටම කිව්වොත් සෑම් දන්නා මගේ පර්සනල් ට්‍රේනර්. එයා දන්නා මම මගේ මම මේ තරගවලින් මම කොච්චර කැපකිරීම කරාද කියලා. ඩයට් කරලා හට පරිස්සම් කරගෙන ගොඩක් කැපකිරීම කළා. ගැහැණියගේ කොරන පුෂ්පිකා කට පරිස්සම් කරගෙන යන ආකාර දෙකක් දෙන. කතා කරනකොට එකක් සහ කතා කරනකොටයි කෑමෙන් දෙකෙන්ම මම හිතන්නේ ඇත්තටම මේ විවාහක රෝරජන තරගාවලිය කියලා කියන්නේ ඇත්තටම මේ විවාහක කාන්තාවකට හම්බ වෙන හොඳ වේදිකාවක්. මොකද ගොඩක් අය හිතනවා කාන්තාවක් විවාහ වුණාට පස්සේ ඇයිගේ ජීවිතය ඉවරයි කියලා. මම හිතන්නේ නැහැ. විවාහයෙන් පස්සේ තමයි කාන්තාවගේ ජීවිතය පටන් ගන්න. මම හිතන්නේ අම්මා කෙනෙක් වෙලා තමන්ගේ පවුලත් බලාගෙන ස්වාමි පුරුෂයවත් බලාගෙන දරුවොත් බලාගෙන ගෙදර වැඩ කටයුතු ටිකත් කරගෙන තමන්ගේ රූපය ගැන පිළිවෙල ඔය හැමදේමත් මේවා කරගෙන මේ වගේ තරගයක් කරහා ඇයට ඇයගේ ජීවිතයට තවත් සාර්ථකත්වයක් කරා යන්න විවාහ රූරජන කියලා තරගාවලියක් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. එතකොට අපිට මේක හොඳ අවස්ථාවක් අපි හිටියටත් වැඩි යන කෙට්ටු කරගෙන අපිට හොඳට ට්‍රේනින් එකක් يعني පුහුණු වීම හම්බ වෙනවා. අපි කොහොමද පර්සනලිටි එක වැඩි දියුණු කරගන්නේ? අපි කොහොමද ක්වීන් කෙනෙක් විදියට ඇවිදින්නේ, කතා කරන්නේ? එතකොට අපි ගොඩක් දේවල් කාන්තාවකට ගොඩක් තමන්ගේ ජීවිතයට වටිනා කියන අත්දැකීම් බොහෝමය මේ විවාහක රෝරජන තරගාවලියෙන් අපිට ලැබෙනවා. මේක හොඳ අත්දැකීමක්, මේක හොඳ අවස්ථාවක්. මේ තරංගයෙන් ජයග්‍රහණය කරත් පරාජය කරත් මම හිතන්නේ මෙතනින් ලැබෙන අත්දැකීමම ඇති අපිට අපේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න. මම හිතන්නේ ඒකයි. ඉතින් කාන්තාවක් වුණාම මේ වගේ තරඟ වලට ගියත් නැතත් මම කියන්නේ හැමදාමත් ලස්සනට ඉන්න. කාන්තාවක් කියන්නේ රෝස මලක් වගේ කෙනේ ඇය ලස්සනට ඉන්න ඕනේ, සුවඳට ඉන්න ඕනේ, පිළිසදුව ඉන්න ඕනේ, පිළිවෙලට ඉන්න ඕනේ, අනිත් කෙනාට ගෞරව කරන්න ඕනේ, අනිත් කෙනාට කරුණාව දක්වන්න ඕනේ, අනිත් කෙනාට ආදරය කරන්න ඕනේ. මේ හැමදේම අංග සම්පූර්ණ ලස්සන කෙනෙක් තමයි රෝස මලක් වගේ කෙනෙක්. ඒ වගේම ඇය හරියට ආදරය බලාපොරොත්තු වෙනවා, කරුණාවත් බලාපොරොත්තු වෙනවා. ඔය හැමදේමත් ඒ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා. සහ කාන්තාව කියන කෙනා ඒ වගේම ශක්තිමත් කෙනෙක්. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න කැමති. ඒ වගේම රෝස මලක් වගේම ගලක් වගේ
ඇත්තම ඇය ඕනම භූමිකාවකට බය නැතුව මූණ දෙන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් තමයි කාන්තාව කියලා කියන්නේ කාන්තාවට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ ඊළඟ විනාඩියෙන් තමන්ට ඔන්න වෙනස් වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් පුෂ්පිතා දුන්නා කියලා